2005 A-level 43 වෙනි ගාන. මේ ගානේදී ළමයි මේ පෙන්ලා තියෙන පරිපථයක් PN සන්ධියක් බැටරියකට සම්බන්ධ කරලා තියෙනවලු. එතකොට සන්ධිය මතට ආලෝකය පත්වීමට සැලැස්සුව විට ෆෝටෝන අවශෝෂණය කරන නිසා ඉලෙක්ට්‍රෝන සිදුරු යුගල ඇතිවේ. පතන ආලෝකය නිසා පරිපථයේ හටගන්නා ධාරාව. අපි මෙහෙම කියමුකෝ ඉස්සෙල්ලම මේ PN සන්ධිය පසුනැඹුරු. එහෙමකෝ මේ කැතෝඩය කැතෝඩේ විභවය වැඩි ඇනෝඩ විභවයට වඩා. ඒ නිසා මේ PN සන්ධිය පසුනැඹුරුයි. පසුනැඹුරු PN සන්ධියක ගලන්නේ මොන ධාරාවද? පසු ධාරාව. ඒතර පසු ධාරාව තමයි ප්‍රබල. පසු ධාරාව තමයි මේ පසුනැඹුරු PN සන්ධිය ප්‍රබල. ඒ නිසා පසු ධාරාව තමයි ගලන්නේ ඇත්තරම. ඒතර පසු ධාරාව ගැලීමට සහභාගී වෙන්නේ සුළුතර වාහක. ඒතර මේ PN සන්ධියේ මෙහෙම හායිත ප්‍රදේශයක් තියෙනවා. ඔබ දන්නවා පසුනැඹුරු කරපු ගමන් මේ හායිත ප්‍රදේශය පළල් වෙනවා. පාලිත ප්‍රදේශයේ පළල් වෙලා මේ ඇතුලේ තියෙන මේ N කොටසේ සුළුතර වාහක වන කුහරයි P කොටසේ සුළුතර වාහක වන නිදහස් ඉලෙක්ට්‍රෝනයි. මේවා මගින් තමයි පසු ධාරාව හටගන්නේ. එතකොට පසු මේ මේක පළල් වෙලා මේ කුහර ප්‍රමාණය සහ නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩිවීමෙන් පසු ධාරාවට සහභාගී වන කුහර ප්‍රමාණය සහ නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩිවීමෙන් පසු ධාරාව වැඩි වෙනවා. එතකොට ඕක තමයි පසුනැඹුරු PN සන්ධියක වෙන්නේ. ඉතින් මෙතන කියන්නේ ආලෝකය පතනය වෙනවලු. ආලෝකය පතන වෙලා ඉලෙක්ට්‍රෝන සහ කුහර යුගල් ජනනය වෙනවලු. හරිනේ? ආලෝකය පතන වුණාම මේ පතන වෙන ආලෝකයේ තියෙන ශක්තිය අවශෝෂණය කරගෙන මේක වැඩිපුර වැඩිපුර නිදහස් ඉලෙක්ට්‍රෝනයි කුහරයි අලුතෙන් ජනනය වෙනවා. ඉතින් නිදහස් ඉලෙක්ට්‍රෝනයි කුහරයි අලුතෙන් ජනනය වෙනවා කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා සුළුතර වාහක ප්‍රමාණය වැඩි වෙනවා. බහුතර වාහකත් වැඩි වෙනවා, සුළුතර වාහකත් වැඩි වෙනවා. නමුත් අපි කතා කරනනේ බහුතර වාහක ආසන්න ශ්‍රේණියතව පවතිනවා කියලා. මේ සුළුතර වාහක ප්‍රමාණය සැලකුතු අම්දමින් වැඩි වෙනවා. සුළුතර වාහක ප්‍රමාණය වැඩි වීමෙන් පසු ධාරාව ඉහළ යනවා. පසු ධාරාව ඉහළ යනවා. ඒ නිසා මේකේ ධාරාව වැඩි වෙනවා. මේ N කොටසේ මේ කුහර වැඩි වෙනවා. P කොටසේ නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩි වීමෙන්. ඉතින් අපි දන්නවා පසු ධාරාව මෙහෙට ඇති වෙන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන මෙහෙට ගමන් කිරීමෙන්. කුහර මෙහෙට ගමන් කිරීමෙන්. ඒ නිසා P සිට N දෙසට චලිත වන නිදහස් ඉලෙක්ට්‍රෝන සහ N සිට P දෙසට චලිත වන කුහර මගින් තමයි ධාරාව වැඩි වෙන්නේ, ධාරාව ඇති වෙන්නේ. දැන් මොකද කියන්නේ? පරිපථය හට ගන්නා ධාරාව P සිට N දක්වා චලිත වන ඉලෙක්ට්‍රෝන මගින්, P සිට N දක්වා චලිත වන ඉලෙක්ට්‍රෝන මගින් හා ඊට විරුද්ධ දිශා චලිත වන සිදුරු මගින් ඇති වේ කාර්යය. එතන පිළිතුර වෙන්නේ දෙවැනි පිළිතුරයි.